ඊළඟට කරුණාරත්න පරණිතානවන්තිතුමා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ වැදගත් විවාදයට සහභාගී වීම ලැබීම සතුට කරුණක් අද අපි කතා කරන්නේ ජාත්‍යන්තර නීති අවකාශයේ ඇතුළට ඇදී ගිය අපේ රටේ දේශීය ප්‍රශ්නයක් පිළිබඳවයි ජාත්‍යන්තර නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ජාත්‍යන්තර මානුෂවාදී නීතිය මේ වගේ අපි මේ කතා කරන බොහොමක විෂයන් සම්බන්ධයෙන් අපිට ආකාර දෙකකට බලන්න පුළුවන් පළවෙනි ආකාරය තමයි මේ ජාත්‍යන්තර නීතිය කියන්නේ බලවතාගේ නීතිය ඒක ඇමරිකාවට නැත්නම් වගේ බලවත් රටවල් Tamanට ඕන ඕන වෙලාවට මේවා කතා කරගන්නවා මහා විශ්ව සාධාරණ දේවල් හැටියට නැතු අනිත් වෙලාවට තමන්ගේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මේවා යොදා ගන්නවා කියලා කතා කරන්න පුළුවන් වාද කරන්න පුළුවන් ඒ වගේම තමයි මේවා දිහා බලන්න පුළුවන් අනිත් විදිහ තමයි නෑ එහෙම එකක් නෑ රටවල් එකතු වෙලා තමන්ගේ ජාතික ස්වාධීනත්වය පොඩ්ඩක් පැත්තකට තියලා ඉවර වෙලා මේ විශ්ව සාධාරණ සාමයක් යහපත් යුතිසහගත සමාජයක් හදන්න සූදානම් වෙනවා කියලා තර්ක කරන්නත් පුළුවන් උදාහරණයක් හෙට ගත්තොත් එහෙම මේ ලෝක යුද්ධ දෙකෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා මේ මානව හිමිකම් ප්‍රඥාප්ති වගේ දේවල් හදාගත්තේ නැත්නම් අද වෙන විට මේ ලෝකේ මීට වඩා නරක තැනක තියෙන්න පුළුවන් කියලා තර්ක කරන්න පුළුවන් ඔය දෙපැත්තේම වාදයක් තිබෙනවා ජාත්‍යන්තර සම්මන්තා විශේෂ ගත්තත් රියලිසම් අයිඩියලිසම් කියලා මේ වාදේ තිබෙනවා දැන් අපිට පුළුවන් ඕනනම් ඒ වාදේ මේ පාර්ලිමේන්තුව ඇතර ගෙනහැල්ලා ඉවර වෙලා සිද්ධි ගෙනහැල්ලා සිද්ධි අර්ථකථනය කරලා ඕන තරම් වාද කර කර ඉන්න. නමුත් මේ වෙලාවේ මේ මොහොතේ අපේ රට තියෙන්නේ කොතනද? අපේ බලය මොකක්ද? අපි මූණ පාලා තියෙන ප්‍රශ්න මොනවද කියලා ප්‍රායෝගික උත්තර හොයනවා නම් ගරු මන්ත්‍රීතුමනි මීට වැඩිය ඵලදායි විවාදයක් කරලා ඉවර වෙලා මේ ප්‍රශ්නේ පිළිබඳ සැබෑ අවබෝධයක් අපි අරගෙන රටටත් ඒක ලබා දීලා ඒ අනුව ක්‍රියාත්මක කිරීමයි කරන්න ඕනේ. එහෙම ගත්තොත් එහෙම අද අපි මේ මූණ පාලා තියෙන ප්‍රශ්නය ඉතාම කෙටියෙන්ම ඉතා පැහැදිලිව මම කියන්න ඕනේ අපි කිසියම් ප්‍රායෝගික එළඹුමකින් මේක දිහා බලන්න ඕනේ කියන එකයි මගේ අදහස වෙන්නේ. මේ මානව හිමිකම් ප්‍රශ්නය අර විමල් වීරවංශ මැතිතුමා කීවා වගේ මේක කොහොමත් එන්න තිබිච්ච එකක් කියලා අපිට නිකන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ පිළිබඳ මේ යන්ත්‍රණ හැදුනා ඒවා ක්‍රියාත්මක වෙගෙන ආවා. නමුත් අපේ රට දැන් මේකට ඇදිලා ගිහිල්ලා තිබෙනවා. අපි දැන් මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධයේදී පසුගිය ආණ්ඩුව වැඩ කළේ ඉතාම බාල විදියට සහ ඉතාම මෝඩ විදියට කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි ආණ්ඩුව එදා හිතුවේ ඉතාම සරල අදහසක් තමයි දුන්නේ මේ වගේ මානව හිම පරීක්ෂණයක් එනවා අපි දේශීය පරීක්ෂණයක් කරන්නෙත් නැහැ අපි විදේශීය පරීක්ෂණයක් කරන්නෙත් නැහැ නමුත් ඒ එන එන වෙලාවට මොකක් හරි එකක් ජාත්‍යන්තරයට අපි කියනවා හැබැයි ජාත්‍යන්තරෙන් යෝජනා කරන හැම දෙයක්ම අපි ප්‍රතික්ෂේප කරනවා අපි බය වෙන්න දෙයක් නැහැ ඕම ඕම ප්‍රතික්ෂේප කරගෙන ගිහිල්ලා 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 මේක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට එනවා ආරක්ෂක මණ්ඩලයට ගියාට පස්සේ චීනේ රුසියාවයි ඉන්නවා ඒගොල්ලෝ නිෂේධ බලය පාවිච්චි කරනවා මේක අතෑරලා දානවා වැඩේ ඉවරයි ඕක තමයි මේ රටට දීපු සරල අදහස එහෙම නෙවෙයිද වැඩ කළේ මේ අපිත් එක කතා බහ කරනකොට කියපු අදහස තමයි අපි අහනකොට ඇයි මේක මේ විදියට උද්දච්ච මෝඩ විදියට හැසිරෙන්නේ කියලා කිව්වේ ඔන්නෝකයි අපි ඔය ජාත්‍යන්තරයට ඕන දෙයක් කියමු ඕන නාඩගමන් නටා ගන්න අරිමු අවසාන වශයෙන්දී මේ ප්‍රශ්නේ එක්සත් ජාතික සංවිධානයට ගියාට පස්සේ අර රටවල් දෙකක් අපිට විරුද්ධ මේ වීටෝ බලය පාවිච්චි කරනවා වැඩේ ඉවරයි කියලා ලේසියෙන් ගැලවීමේ බොහොම සරල මෝඩ විදේශ ප්‍රතිපත්තියක් යනු අසුරෝගෙන ගියා නමුත් ලෝකේ වෙන දේවල් දිහා ඇහැරලා බැලුවේ නැහැ මේ විදියටම කල්පනා කළා නම් සුඩානේ දැන් සුඩානේට මොකද වුනේ සුඩානේ ඒ රාජ්‍ය අර ජාත්‍යන්තර යුද අධිකරණයේ ප්‍රඥාප්තියට අසං කළා තිබුණේ නැහැ රෝම සම්මුතියට. නමුත් සුඩානයට විරුද්ධව යුද අපරාධ චෝදනාවක් ආවට පස්සේ සුඩානයේ
ඉතාමම කිට්ටු මිත්‍රයා වෙච්චි චීනය මොකද කළේ නිහඬව හිටියා අපේ රට වගේ නෙමෙයි සුඩානයේ විශාල සම්පත් විදේශ සම්පත් ගොඩක් චීනය භුක්ති විඳිනවා නමුත් ඒ යෝජනාවට පස්සේ සී චීනය නිහඬව හිටියා අද ඒ සුඩානයේ නායකයාට එරෙහිව යුද අපරාධ චෝදනාවක් ගොනු වෙලා තිබෙනවා ඔහු අත්අඩංගුවට ගන්න හදනවා අන්න ඒ පාඩම් තිබියදී පවා පසුගිය ආණ්ඩුව වැඩ කළේ ඉතාම උද්දච්ච මෝඩාකාරයටයි අන්න ඒ නිසා මේ ප්‍රශ්නය ජාත්‍යන්තර තලයට ඇදගෙන යා මේ වගකීම ඔවුන් අත තිබුණා ඒක තමයි බැංකී මූන් මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ ප්‍රකාශය 90යි ඒ දොරටුව විවෘත වුණේ ඒ 90 තමයි ආචාර්ය ජයන් දයන් ජයතිලකලා එක පදනම් කරගෙන තමයි එදා පළවෙනි ජිනීවා යෝජනාව සකස් කරගත්තේ එනං ඒකට වගකීමක් තිබෙනවා අපි කියන්නේ ඒ වගකීම තිබුණත් නැතත් මානව හිමිකම් ප්‍රවර්ධනය කරන රාජ්‍යයක් හැටියට අපිට යන්න වගකීමක් තිබෙනවා මම ඊටාම අනුමත කරනවා සුනිල් හඳුනිස්ස මන්ත්‍රීතුමා කරපු කතාව හොඳයි යුද්ධ කාලයක මේ වගේ සිද්ධීන් ඇතුණයි කියමු ඒවා සම්බන්ධයෙන් අපිට සාධාරණේ කරන්න ඕන තන් තර්ක ගේන්න පුළුවන් උනායි කියලා කියමු යුද්ධයෙන් පස්සේ 2009 න් පස්සේ අපි හැසිරුණේ කොහොමද එදා බැංකී මූන් මහින්ද රාජපක්ෂ මහත්මයා දෙන්න ඒකාබද්ධ ප්‍රකාශයේ කිව්වේ මොකද්ද අපේ රට මානව හිමිකම් ප්‍රවර්ධනය කරන රටක් හැටියට ඉස්සරහට ගෙනියනවා කියලා නෙවෙයිද හැබැයි එහෙම කියලා කොහොමද මේ රාජ්‍ය හැසිරුණේ ප්‍රගී ටෙක්නලිකොඩ ඇතුළු ඒ මාධ්‍යවේදී අතුරුදහන් කළා මාධ්‍යවේදීන්ට පහර දුන්නා අර කිව්වා වගේ මේ මානව හිමිකම් විමර්ශනය කරන්න ගිය මන්ත්‍රීවරුන්ට පහර දුන්නා ඒ වගේම තමයි මානව හිමිකම් ක්‍රියාකාරණියන්ට අර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා රට යන අත කියලා ඉතාම කැත නිඳිත වැඩසටහනක් කරමින් අවමන් කළා මරණ තර්ජනෙල්ල කළා සුදුයන් භීෂණයක් මේ රට පුරාම ක්‍රියාත්මක වුණා අගවිනිසුරුතුමිය පාර්ලිමේ අගවිනිසුරුතුමිය පුටුවෙන් දොට්ට ඇදලා දැම්මා එහෙම ඉඳලා කිව්වා අපිට හොඳ අධිකරණ තියෙනවා අපේ ප්‍රශ්න අපිට බලා ගන්න පුළුවන් කියලා එහෙම ඉතාම උද්දච්ච ආකාරයකට තම අශීලාචාර රාජ්‍යයක් අපි මේ රටේ හදනවා කියලා නෙවෙයිද ඒ පෙන්නුම් කළේ අද විමල් වීරවංශ මහත්මයා කතා කරනවා මට තාම කනගාටුයි ඔහු දැන් පෙනී සිටිනවා හදි ත්‍ස්තවාදයේ වැළැක්වීමේ පනත දිගටම තියාගන්න හදිසි නීති පනත දිගටම තියාගන්න අපි ජනවාරි 8 වෙනිදා වෙනස් කළේ ඕනක තමයි මේ ඒකාධිපතිවාදී රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව පවත්වාගෙන යන්න දෙන්න බෑ කියන එක තමයි ජනවාරි 8 වෙනිදා ජනවාර්මේ අර්ථය වුනේ. දැන් අද මෙතන කතා කරනවා ත්‍ස්තවාදයේ වැළැක්වීමේ පනත තියාගන්න ඕනි කියලා. යුද්ධ කාලයකට අවශ්‍ය කරන නීති රීති හැමදාම තියාගන්න ඕනිද ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අද මේ බංකොලොත් දේශපාලනඥයෝ ව්‍යාජ දේශ ප්‍රේමයක් එදා තොරොම්බල් කළා වගේම අදත් තොරොම්බල් කරනවා තමන්ට අවශ්‍ය කරන ඡන්ද ටික දිනා ගන්න. අර ඉස්සෙල්ලා කතාවේදී අපේ රාජිත් සේනාරත්න මැතිතුමා ප්‍රකාශ කළා ලෙනින් කිව්වයි කියලා ඉතිහාසයේ එකම සිදුවීම දෙපාරක් වෙනවා. පළවෙනි සිදුවීම ඛේදවාචකයක් හා දෙවෙනුව හාස්‍යජනක විගඩමක් හැටියට කියලා. ඇත්තෙන් මේක පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන එක කාල් මාස් කියපු ප්‍රකාශයක්. කවුරු ප්‍රකාශ කළත් ඇත්ත වශයෙන්ම මේ ඛේදවාචකය බලන්න එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හමුදාවා මේ රට ගොඩබහින්න එනවායි කියලා මහා භීතියක් මවා පාමින් එදා විශාල ඛේද වාචකයක් වෙච්චි රට ඛේද වාචකයක් වෙච්චි උද්ඝෝෂණ වලට ව්‍යාජ ජාතික ජාතිවාදයක් ඇදලා මේ රටේ ප්‍රතිරූපය තාම නරක තැනකට ඇදලා දැම්මා අද ඒ පිරිසම විශාල භීතියක් මවා පානවා මේ රට ඉස්සරහදී මෙන්න ඒක නිකන් හාස්‍යයක් වෙලා ඉවරයි. මොකද්ද දැන් මේ සභාව ඉස්සරහද කිව්වේ? මෙන්න දැන් දෙමෝන් අධිකරණයක් එනවා. විදේශ නඩුකාරයෝ එනවා. ඒගොල්ල සල්ලි දෙනවා නඩු අහන්න. හමුදාවට විරුද්ධව නඩු අහනවා. යුද අපරාධ චෝදනා ගේනවා. ජෙනොසයිඩ් චෝදනා ගේනවා. එතකොට මේ රටේ සුළු ජාතිකයෝ කියනවා අපිට මේ රටේ ආරක්ෂාවක් නැහැ. එතකොට R2P concept එක එනවා. මේ රට දෙකට බෙදනවා කියලා කිව්වා. කොච්චර මොන කතාවක්ද? අරාබි නිසල්ලාසේ කතාසරි සාගරේ රාමායනේ මීට වැඩිය හොඳ ප්‍රබන්ධ තියෙනවා මේ වගේ ප්‍රබන්ධ ගේන්නේ මොනවටද මේ ලාභ ජාතිවාදය තොරොම්බල් කරලා ඉවරලා මේ හදපු සංහිඳියාව බිඳින්නයි
අපි වගකීමෙන් කියා සිටිනවා මේ රටේ සාමය ලැබි ජනතාව අද ජනවරමත් දීලා තිබෙනවා මේ සංහිඳියාව ගොන්නගන්න එම නිසා ඒ ලාභ ජාතිවාදීන්ට මේ රජය යට වෙන්නේ නැහැ කියන එක ගරු මන්ත්‍රීතුමනි ප්‍රකාශ කරන්න කැමති එම නිසා අද මේ ජාත්‍යන්තර ප්‍රශ්නය අපි යථාර්ථවාදීව අපි බාර ගන්නවා ඔව් අපි දන්නවා අර කලින් ප්‍රකාශ කළා වගේ මානව හිමිකම් කියන ඒ ඒක ආයුධයක් හැටියට ජාත්‍යන්තර දේශපාලනයේදී ඒක ප්‍රයෝජනෙට ගන්නවා අපි ඒ ගැන නොදැනුවත්ව නෙවෙයි ඒ වගේම තමයි ජාත්‍යන්තර පර්යාය ඇතුලේ මානව හිමිකම් රකින්න රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව නැගී සිටිය යුතුයි ඒකත් අපි පිළිගන්නවා එහෙමනම් අපි ශීලාචාර ශිෂ්ට සම්පන්න වගකීම් සාගත රාජ්‍යයක් හැටියට අපි සලකන්ට ඕනි අපේ රටේ සිවිල් යුද්ධයක් ඇති වෙලා තිබුණා ඒක රටවල් දෙකක් අතර ඇති වෙච්ච යුද්ධයක් නෙවෙයි ඒක අපේ රටේම ජනතාව අතර ඇති වෙච්ච යුද්ධයක් ඒකේදී මොනවද වුනේ කියන එක හොයා බැලීම ශීලාචාර රාජ්‍යයක් හැටියට අපේ යුතුකමක් ඒ වගේම තමයි එවැනි වැරදි යලි ඇති නොවීම පිණිස ස්ථාවර ක්‍රියාමාර්ග ගැනීමේදී අපි කිසියම් ප්‍රමිතියකට අනුව අපි වැඩ කරන්න ඕනි ඒ ප්‍රමිතිය ඇති කර ගැනීම සම්බන්ධයෙන් අපිට ජාත්‍යන්තර පර්යායෙන් කිසියම් උදව් උපකාරයක් ලැබෙනවා නම් ඒක ලබා ගැනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ අනුව මේ යෝජිත මානව හිමිකම් පරීක්ෂාව හෝ විමර්ශනය ඕනම දෙයක් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අපේ රටේ නීති පද්ධතියට අනුකූලව කරන්න අපි සූදානම් වෙන්න ඕනි එහෙම කළොත් තමයි ඊළඟ සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා අද වගකීම් සහගත රාජතාන්ත්‍රික නායකයෝ හැටියට අපි පියවර ගත්තා වෙන්නේ නමුත් අද ඒ පියවර අපි ගණ්ඩ හදනකොට නැවත වතාවක් කැලෑවලට රිංගල ඉවරලා අහුමුළුල රැස්වීම තවලා කුමන්ත්‍රණ පවත්තලා ඉවරලා ආපහු අර ලාභ ජාතිවාදය අදින්න හදනවා අපිට ඊටාම කනගාටුයි මේකට අපේ හිතවත් මේ වාමාංශික මාතෘති එක එක රාශි වෙලා තියෙන එක ගැන අද මාවබිම පත්තරේ ඊටාම හොඳ ලිපියක් පළ කරලා තියෙන උපුල් ජෝසප් ෆර්නෑන්ඩෝ මැතිතුමා මේ වාමාංශික මේකට එක රාශි වීම සම්බන්ධයෙන් මම ඒක සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමනි වම කියලා කියන්නේ වවන රැවුලට හෝ දාන තොප්පියට හෝ අඳින රතු පාට ෂර්ට් එකර නෙවෙයි හරි දේ වෙනුවෙන් පෙනී සිටින එක හරි දේ වෙනුවෙන් පෙනී සිටින එක පීඩාවටපත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක ජාතිවාදයට වර්ගවාදයට එරෙහිව පෙනී සිටින එක ඒ වගේම තමයි මුළු ලෝකයේම සාමය සම්බන්ධයෙන් සමෘද්ධිය සම්බන්ධයෙන් රාජ්‍යයන් එකතු වෙලා ගන්න ප්‍රගතිශීලී උත්සාහයන් වෙනුවෙන් පෙනී සිටින එකයි ඒ වගේම තමයි අද මේ රටේ හමුදාව සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙලනවා මේ රටේ තියෙනවා හමුදාව සම්බන්ධයෙන් සැබෑ ගෞරවයක් සහ ගරු මන්ත්‍රීතුමනි ව්‍යාජ රණ විරුවාදයක් තිබෙනවා ව්‍යාජ රණ විරුවාදයක් තියෙනවා රණ විරුවා කියමින් අද ඇත්ත වශයෙන්ම පසුගිය කාලේ වුණේ මොකද්ද ඒ රණ විරුව පාතර දාපු එක රණ විරුවන් පිළිබඳ එහෙම සැබෑ ගෞරවයක් තිබුණා නම් භක්තියක් තිබුණා නම් ඒ රට බේරාගත් මහා රණ විරුව කුදලගෙන අල්ලගෙන ගිහිල්ලා සරත් පොන්සේක මැතිතුමාව හිරේ දානවද ඒ මොකද්ද කලේ රණ විරුවන්ට තියෙන ආදරේද හමුදාවට තියෙන ආදරේද නැහැ එදා යුද ජයග්‍රහණයේ කීර්තිය කෑදරව තමන් සන්තක කරගෙන ඒ මත බලේ පිහිටවන්න රණ විරුව පාවිච්චි කළා මිසක් මේ රටේ සටනේ නියලි හමුදාව පිළිබඳ සැබෑ ගෞරවයක් එයාට තිබුණේ නැහැ අද ඊටම බොරු ප්‍රකාශ කරනවා හමුදාට විරුද්ධ යුද අපරාධ නඩුවක් අහන්න හදනවා හමුදාවට ආපහු විදේශ රටකටවත් මේ සාමසාධක හමුදාකටවත් යන්න බැරි වෙනවා යනාදි වශයෙන් අම්මුම බේගල් කෙප්ප අතාරිමින් ජනමාධ්‍ය දූෂණය කරනවා ඒ වගේම තමයි රටේ මහජන අවකාශය දූෂණය කරනවා මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා ඒගොල්ලන්ගේ හඬට අද තැනක් නැහැ කියලා ඉවරලා ඇත්ත මම කියනවා අද මේ රටේ ජනමාධ්‍යනත් වගකීම් සාගතව හැසිරෙනවා ඇති නැවත වතාවක් ජාතිවාදී වර්ගවාදී අදහස් වලට මාධ්‍ය අවකාශය දූෂණය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා කිසියම් ජනමාධ්‍යයක් තමන්ගේ කතුරු මණ්ඩල ප්‍රතිපත්තිය හදා ගන්නවා නම් ඒක හොඳයි නැත්නම් අර රට යන අත වගේ කැත වැඩසටහන් වලින් රට නිඳාවට පත් කරන හඬකට ඉඩ දෙනවා නම් ජනමාධ්‍ය මොකද කරන්නේ අනාගත සිවිල් යුද්ධයට පාර කපන එකයි එම නිසා
ගරුමන්ත්‍රී තුමනි අපි ප්‍රකාශ කරන්නේ අද අපි මේ වාදය ඉදිරිපත් කළේ අපිට හංගන්න දෙයක් නැහැ රජයට අදාළ සියලුම තොරතුරු සම්භාරයෙම ඉදිරිපත් කළා තිබෙනවා රටට වැරදි අවබෝධයක් යන්න හොඳ නැහැ අපි මේ මතයක් සම්මත කරන්න යන්නේ කියලා වෙරෙලා මොකද්ද රාජ්‍ය ප්‍රතිපත්ති කියන එක තොරතුරු සමුදාය මේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ රටේ මානව හිමිකම් පරික්ෂා මානව හිමිකම් හිමිකම් රාජ්‍යයක් හැට අපි ඉස්සරහට යනවා නම් ඒ සිද්ධ වෙන්නේ අපේ දේශීය නීතිය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුවයි කියන එක පැහැදිලි කරමින් මගේ වචන ස්වල්පෙම ඉතිකින් අවසන් කරනවා